දැන් අපි සූදානම් වෙන්නේ ජීවිත රක්ෂණ වර්ග කියන කොටසේම තවත් එක රක්ෂණ වර්ගයක් වුණු වාර්ෂිකය හා විශ්‍රාම වැටුප් කියන රක්ෂණ වර්ගය ගැන කතා කරන්න. ඇත්තටම මේ නම් දෙකෙන්ම කියවෙන්නේ එකම දෙයක්. රක්ෂිත තැනැත්තේ විශ්‍රාම යනකොට හරි එහෙමත් නැත්නම් වයස්ගත වෙනකොට හරි රක්ෂකයා විසින් කිසියම් ආදායමක් හෝ වෙනත් මුදල් ප්‍රතිපාදනයක් රක්ෂිතයාට ලැබීමට සලස්වන එක තමයි මෙහනා කරන්නේ. මේ මාතෘකාව යටතේ අපිට හම්බ වෙනවා විවිධ ඍතු රාශියක්. එහෙම නේද සරණි? ඔව් පුලස්ති. මුලින්ම හමුවන යෙදුම තමයි වාර්ෂිකය. අපි දන්නවා ඕනෑම රක්ෂණ ඔප්පුවක් සඳහා වාරික ගෙවන්න ඕනේ කියලා. ඉතින් වාර්ෂිකයේදී රක්ෂකයා එකවර හෝ වාරික සමූහයක් විදිහට රක්ෂණ ඔප්පුව වෙනුවෙන් මුදල් ගෙවීම කරනවා. මේ වෙනුවෙන් රක්ෂණ ආයතනය ප්‍රතිලාභ ගෙවීම සිදු කරනවා. මේ ප්‍රතිලාභ ගෙවන ආකාර දෙකක් තියෙනවා. රක්ෂිතයා යම් වයස් සීමාවක් පසු කරාට පස්සේ හෝ ඔහු හෝ ඇය මිය යන දින වෙනකම්ම නොකඩවා යම් නිශ්චිත කාලයකට වරක් ප්‍රතිලාභ ගෙවීම තමයි පළවෙනි ආකාරය. ඔව්. එහෙමත් නැත්නම් රක්ෂණ ගිවිසුමෙන් එකඟ වෙලා තියෙන වෙනත් සීමාවන් යටතේ ප්‍රතිලාභ ගෙවන්න කටයුතු කරන එක තමයි මිළඟ ආකාරය. රක්ෂණ ගිවිසුම එහෙම නැත්නම් ඔප්පුව සකසන අවස්ථාවේදී හරි නැත්නම් පස්සේ කාලෙක කරපු නීත්‍යානුකූල වෙනස් කිරීමකින් හරි මේ වෙනත් සීමාවන් තමන්ට අවශ්‍ය පරිදි සකසා ගන්න එක රක්ෂණයාගේ කාර්යභාරය. ඒ තමයි වාර්ෂිකය. අපි බලමු විශ්‍රාම රක්ෂණ සැලසුම කියන්නේ මොන වගේ රක්ෂණ ඔප්පු වර්ගයක්ද කියලා. ඇත්තටම සරණි, විශ්‍රාමික සැලසුමකින් වෙන්නේ රක්ෂිතයා යම් වයස් සීමාවක් පසු කර තමන්ගේ ජීවිතයේ ඉතුරු කාලය විශ්‍රාම සුවයෙන් ගත කරන්නට පටන් ගත්තට පස්සේ ඒ තැනැත්තාගේ මරණය වෙනකම් රක්ෂණ ආයතනයේ විසින් කිසියම් මුදල් ප්‍රමාණයක් විශ්‍රාම වැටුප ලෙස ලබා දීමට කටයුතු කරන එක. එතනදී විශ්‍රාම යන තැනැත්තා තීරණය කරන ආකාරයට අනුව විශ්‍රාම වැටුප එකවර විශාල මුදලක් ලෙස හරි නිශ්චිත කාල සීමාවකට බරක් තමන්ගේ අතට යම් ප්‍රමාණවත් මුදලක් ලැබෙන විදියට හරි හදා ගන්න පුළුවන්. හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවා. අර ඔප්පුවේ සඳහන් කරපු විශ්‍රාම යන වයස් සීමාව පත් කරන්න කලින් රක්ෂිතයා මිය ගියොත් ඒ වෙනකම් රක්ෂිත පුද්ගලයා ආයතනය වෙනුවෙන් ගෙවපු වාරික මුදල් ආපසු ලැබෙන්නේ නම් නැහැ. මේ තමයි සාමාන්‍ය වාර්ෂිකවල ස්වභාවය. ඔව්. මේ වගේ රක්ෂණාවරණයක් ඇත්තටම වැදගත් වෙන්නේ සමීප ඥාතීන් නැති එහෙමත් නැත්නම් සමීප ඥාතීන් යහපත් ආදායම් මට්ටමකින් වැඩිහිටි පුද්ගලයන්. දන්නවද ඔය හේතුව නිසාම මේ රක්ෂණ වර්ගයේ ජනප්‍රිය වෙන්න පුළුවන් කියලා රක්ෂණ ආයතන විශ්වාස කරනවා. රක්ෂණ ආයතනයේ මෙහෙම හිතන හේතුව තමයි බැරි වෙලාවත් අදාළ වයස් සීමාව පහු වෙන කලින් රක්ෂිතයා මිය ගියොත් වෙනත් කෙනෙක් රක්ෂිතයා ගෙවපු වාරික මුදල අරන් වියදම් කරලා නාස්ති කරයි කියන බය මේ රක්ෂණාවරණය නැති කරලා තියෙන නිසා. මේ විතරක් නෙමෙයි, වාර්ෂිකය හා විශ්‍රාමික සැලසුම් රක්ෂණ වර්ගවලට අලුතින් හඳුන්වා දුන් තවත් විශේෂ රක්ෂණාවරණ වර්ගයක් තියෙනවා. ඒ දීර්ඝකාලීන සාත්තු රක්ෂණ. තමන්ගේ වැඩ කටයුතු පවා කරගන්න බැරි තරමට වයෝවෘද්ධ වැඩිහිටි පුද්ගලයන් වෙනුවෙන් තමයි මේ රක්ෂණාවරණය හඳුන්වා දුන්නේ. තමන්ගේ වැඩ කියන්නේ රක්ෂණාවරණය තුළ තමන්ගේ වැඩ කියන හඳුන්වා දෙන්නේ ඇක්ටිවිටීස් ඔෆ් ඩේලි එහෙමත් නැත්නම් දෛනික සිද්ධියාවයි. ඒ කියන්නේ ස්නානය කිරීම, වැසිකිලි භාවිතය, ඇඳුම් මැදීම, ආහාර පාන ගැනීම, සංචලතාව වගේවල. හරියට හරි. මෙහෙම වයෝවෘද්ධ වෙන පුද්ගලයන්ට මුල් කාලේ නම් සාර්ථක කලේ තමන්ගේම පෞලි සමාජිකයන්. හැබැයි කාලයත් එක්ක ඉන්න ඉන්න පෞල් සංස්ථාව කුඩා වෙන්න පටන් ගත්තා කියලා අපි දන්නවා. අනිත් පැත්තෙන් එන්න එන්නම ආයු අපේක්ෂාව වැඩි වෙන පටන් ගත්තා. වර්තමානයේ වෙන වයස අවුරුදු 65ට වැඩි ජනගහනයේ 10%ක් 15%ක් මිය යන අවුරුදු 3-4ක් පමණ තිබියදී විවිධ ඉන්ද්‍රයන් හා අවයවවල ආබාධ වලට ලක් වෙනවා. එහෙම නේද? ඔව්. අන්න ඒ හේතුව නිසාමයි මේ අයට පුහුණු සාතු සේවකයන්ගේ සේවාව අත්‍යවශ්‍ය වෙන්නේ. මේකට විසඳුමක් විදිහට මේ ආකාරයේ වයෝවෘද්ධ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අවශ්‍ය කරන සාතු සේවාවන් ලබා ගන්න රක්ෂණ ආයතන විසින් කිසියම් මුදල් ප්‍රමාණයක් ගෙවනු ලබනවා. ඒ මුදල තමයි මේ රක්ෂණාවරණයේ ප්‍රතිලාභය.
හැම රක්ෂණා වර්ණයකටම වගේ මේකටත් අපි වාරික ගෙවන්න ඕනේ. ඔව්. මේ වාරික ගෙවීම ආකාර දෙකකට කරන්න පුළුවන්. මේ නිවාසික සෞඛ්‍ය සේවාව අපිට අවශ්‍ය වෙන කලින්ම රක්ෂණා වර්ණයට ගෙවන්න ඕනේ මුදල එකවර. ඒ කියන්නේ ලම්සම් එකක් විදියට හරි නැත්නම් වාරික සමූහයක් විදියට හරි ගෙවන්න අපිට පුළුවන්. මේ ක්‍රමෙට කියන්නේ පූර්ව මුදස්සා වීම කියලා. අනිත් ක්‍රමයේදී වෙන්නේ රක්ෂිත තැනැත්තා නේවාසික සෞඛ්‍ය සේවා ලබා ගැනීම සඳහා ඇතුළත් වෙන අවස්ථාවේදී එකවර රක්ෂණාවරණයට අවශ්‍ය මුදල ගෙවන එක. මේ ක්‍රමයට කියන්නේ අභ්‍යන්තර මුදල් සැපයීම කියලා. ඔය ඔබ තමයි වාර්ෂික හා විශ්‍රාමික වැටුප් කියන රක්ෂණාවරණ සකස් වෙන්නේ. ඔව්. අපි මේ රක්ෂණාවරණ ගැන අත්‍යවශ්‍යම දේ සාකච්ඡා කළානේ. එහෙනම් අපි ඊළඟ මාතෘකාවෙන් හමු වෙමු. ගිහින් නැන්නම්.